ඒකට ඇත්ති අවුරුදු හතරක් වුණා දැන් නැති ලබු අවුරුදු හතරක් යනවා. ඒ කියන්නේ මේ උපදින්න කලින් අතර ඉපදিলা දවස් 3යි ඉතින්. ඉපදিলা දවස් 3යි හිටියේ. දැන් එතකොට ඔයාලට මේ සමෘද්ධිය අත්වැසුම රජිය මොකද ලැබීමක් හම්බ වෙනවද? හා ඒකෙන් පස්සේ අත්වැසුම හම්බුන්නේ නැහැ. අත්වැසුම හම්බුනේ නැහැ. ආබාධයේ දීමනා කම්මනා ඉස්සරද? හා ඒක 500. 1500 හම්බුනේ. නැති ඇමතුරුන්ගෙන් කාගෙන්වත් උදව්ව මොකුත් හම්බුනේ නැහැ. අර තමුත්තේගම සිරිපාල කෝවි කියන්නේ එයා ගාවට ගියා. දැන් අවුරුදු ගාන කුරුඩදී හා හා මා දෙකමාර දෙයක් විතර ගියා තින සල්ලි වේදන් කරන. ඔව් අච්චර දින මෙච්චර දින කියනවා මා තව එක යාඩු කුගිය. ඔව් දෙන්නර මම් බුන්නේ එයා තාබායිතයි. මේ සබත් දෙක තමයි ඔයා දාන්නේ. ඔව් ආ මේක ඇයි ඒ පැත්ත ගෙවෙන වැඩි? මේක ගෙවෙන කියන්නේ කකුල ඇඟිලි මේ ඇඟිල්ලම පැතිරෙල පැතිරලා දෙනවා. හා හා හා. අලේ යනකොට කකුල විතර පැතර තියෙන කකුල. නෑ ඔයාලා නිදියන්නේ මේකේ. ඔව්. පොඩි එකක නැහැ දැන් මෙතන තියලා බිමද නිදි. ටොයිලට් එක පෙන්වන්නම්. ඉතින් අද කාලේ මේ වගේ දේවල් දකින්න තමයි මේ තියෙන්නේ මෙයාලගේ ටොයිලට් එක. ඇත්තටම ටොයිලට් එකේ ගිහිල්ලා හිට ගන්නවත් බෑ. මේ පේනවා ඇති මගේ පත්ත ගන්න තියෙන හිට ගන්න බෑ. ටොයිලට් එකට යන්න වෙන්නේ මෙහෙම නැමිලා තමයි ටොයිලට් එකට යන්න වෙන්නේ. අපහාසයක් කරනවා නෙමෙයි. කොහෙන්ද එන්නේ මෙහෙන්ද? අපනවද මෙයාල නෑනේ ඉස්සර හර පැත්ත නෝලා ඉන්නවද? මේ පැත්තම ඉස්සරහ නේද? ඇතුලෙන් තියන්න. හරි. හලෝ චූඩි බබා. දැන් කීයද වයස පුතාගේ? දැන් 15. 15 බන්නේ. මාස 4යි. මාස 4යි. ආ. මේ ගෙදර තමයි ඉන්නේ එතකොට. කොහොමයි බයිසිකල වගේ? බයිසිකල මේ රිමේ පුරම ගෙදර දාලා තියෙනවා. ආ එහෙමද? ඔව්. ඔයාගේ දැන් වයස කීයක් වගේ නේද? 34ක් වෙනවා. 34ක් වෙනවා. එතකොට බබාගේ වයස දැන් මාස 4යි. මාස 4යි. දැන් එතකොට ඔයා මොකද්ද කරන ජොබ් එක? දැන් මම හඳුන් කෝරු කරන්නේ. හඳුන් කෝරු. ඔව්. ඒ කියන්නේ හඳුන් කෝරු කොහමද විකුණන්නේ? විකුණන කියන්නේ ගෙනල් නුවරෙන් ගේනවා, අන්දාපෙන් ගේනවා. හා. ගෙනල්ලා සෙන්ට් එක ගන්න, ගෙවල් ගන්න තමයි. හා, ගෙවල් ගන්න ගිහිල්ලා තමයි විකුණන්නේ. දැන් හඳුන් කෝරු කරන නවත්තන්න කියලා තමයි දැන් හඳුන් කෝරු වැඩි. හා වැඩි. ඒ කියන්නේ බිස්නස් කියන්නේ. වැඩි කියන්නේ සෑහෙන දෙනෙක් ඉන්නවා. ආ කට්ටිය විසින් පැත්තෙන්ම එනවා. එවිල විකුණ දැන් මං ගමකට ගියත් ගමේ දෙතුන් දෙනෙක් ගිහිල්ලා. ආ ගිහිල්ලා. ඔව්. ඒතකොට සාමාන්‍ය හඳුන් කෝරු බිස්නස් එකෙන් ඔයා කීයක් විතර දවසට උපයනවද? මම කියන්නේ කෑලි 30යි 25යි 27 තමයි රජන්නේ. හ්ම් හ්ම්. රුපියල් 100ට විකුණන 50ට විකුණන. ඒ වගේ. ඔව්. සාමාන්‍ය දවසකට කීයක් වගේ ආදායම තියෙනවද බඩු වල ඇරලා? 1000ක් 5000ක් වගේ තියෙනවා. 1000ක් වගේ තියෙනවා. දවසම ඇවිදලා. දවසම ඇවිදලා. දැන් ඒකට කකුල මොකද වෙලා තියෙන්නේ? මේ කකුල නාරයක් මේවල තියෙන්නේ. හා හා. හැම්බෙලා තියෙන්නේ. හැම්බෙලා. ඔව්. කකුල ආබාධිතයි. ආබාධි කියන්නේ කකුල කෙලින් යනකොට කියනවා කකුල විසි වෙනවා. විසි වෙනවා. ඔව්. දැන් අවුරුදු 24 කරන වෙලා. හා හා. පොඩි කාලෙත් එක. එතකොට දැන්ට ඔයා කියන්නේ හඳුන් කෝරු පයින් ගිහිල්ලාද බිස්නස් කරන්නේ කොහොමද? පයින් ගිහින්. එතකොට ඔයාගේ දැන් අර බයිසිකලයක් තිබුණේක ළඟ විතර යන්නේ. ළඟ ළඟ විතර. ඔයාගේ මොන වගේ බලාපොරොත්තුද සාමාන්‍ය වට තියෙන්නේ? මට ඉතින් මේක පොඩ්ඩක් දියුණු කර ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් ඔය හඳුන් කෝරු බිස්නස් එක දැන් ඔයාට දිගටම පවත්වන්න යන්න බෑනේ. දැන් මේ දරුවා ලොකු වෙන්න ලොකු වෙන්න තව එක එක දේවල් අවශ්‍ය වෙනවා. කිරිපිටි ටික අනම්ම නම් ඒව ටික. එතකොට නෝනාට මේ රස්සාවක් කරන්න මුකුත් කරන්න බෑ. දරුවා බලා ගන්න ඕන. ඉතින් ඒ වගේ වෙද්දී ඔයාට දැන් හඳුන් කෝරු බිස්නස් එකත් දිගටම කරගෙන යන්න බෑ. කියන්නේ ආදායමක් නැහැ. නේද? මම දැන් ඉදිරියට ඔයා මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉදිරියට කියන්නේ දැන් කැකිරාවෙන් දෝති. ඔව්. දෝති යනමන ගනන ඒ කියන්නේ හැමදාම එකම දේ කරන්නේ නැහැ. හා හා. මම
කරලා ටිකට් විකා. ඔව්. ඊට පස්සේ කරෝඩ කරෝඩ තේ කුඩු සබන් වර්ග හා විකා. ඔව්. ඒ බේකරි කැමති එක බයි බැරිලා. හා. පොත්ටි කමයක් කන් යන්න. ඔව්. ගොඩක් දේවල් කරා. එකේ දේවල් කරා. මට හඳුන් කුරු වුණා කියන්නේ. ඔව්. ඒ කියන්නේ මට ලාභයක් නෑ අඩු. කියලා විත්යි පහල විපති හම්බෙන. හා. ඒ මොන දේද කියන්නේ මම අන්දාවේ මේ පූජනය කියලා එකක් තියෙනවා. හා. ඒකින් අnder හඳුන් කුටියක් විතරම වෙනලා පැටල් බැලුවා. ඒක මට හිතුණා ඒක හොඳයි කියලා. ඔව්. ඒක දැක්කම මාස 6-7ක් කරන්න ගියා. හ්ම්. දැන් මට ඒකත් අමාරු. අමාරු කියන්නේ ගෙවල් 10කට ගියත් ගෙවල් 7ක්ම නෑ. නෑ. ගෙවල් 3ක් විතර විපන්න. ඔව් හඳුන් කුරු ඉතින් පත්තු කරනවත් අඩුයි. හඳුන් කුරු පෙට්ටියක් ගත්තාම ඒක මාස ගාණක් පාවිච්චි කරනවා. ඊට පස්සේ දෝරේත්‍රි කටේ ග්‍රාන්ජනලා ඉන්දිර පීකමේ දී එකේ තියෙන්නේ. ඊපදේ දැන් තරාර තව තව මොනරි නිකම්ම එන්නේ මම. ඔව්. කක්කර කළා කියා කර හම්බ කරනවා. ඔව්. සෝදින් තොර. ඔව්. දවල් කොමනේ කියා කර හොයා ගන්නවා. හොයා ගන්නවා. ඔව්. මම කුඩු කුණ බොන්නේ. ඔව්. ඒක පොයිතන්නේ. උලතරක් කන්න. උලතරක් කන්න. ඒක ඇක්සිඩන්ට් වුණාද කොහේ? හා හා. හා. ඉතින් තමයි කිව්වද කකුල කපන්නේ මම කියලා. හා කකුල කපන්න එනවා කියලා කිව්වා. කපන්නේ ඔතන ડોක්ටර් මහත්මයා ඔපා කියලා කොහොමරි ආදී ජීවිත මාර්ගය අරගෙන. හ්ම්. ඒතකොට දැන් මේ ඊඩම තියෙන්නේ ඔයාගේ නමට තමයි තියෙන්නේ නේද? ඔව්. ඔව්. දැන් මේ දරුවත් මේකේ තියාගෙන මේකේ නිදා ගන්නවත් තැනක් ඔයාලට හරියට නැහැ. නෑ. ඒතකොට টয়লেট එක ටොයිලට් එක අංගක ටොයිලට් එක ඒක පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ මේ ටොයිලට් එක දැන් ඒකත් කාලි ඉවර දැන් ඉවරයි දැන් ඒතකොට මේකේ කියන්නේ කරන්ට් එක වතුර ඒවා තියෙනවද කරන්ට් එක වතුර නෑ කරන්ට් කියන්නේ මෙතන නැවිත් තියෙන වතුර ලයිට් කරන්ට් එක විදිහට ඇවිල්ලා තියෙනවා මම ළඟදී ගියා වෝටර් බෝඩරේට හා ගියාට පස්සේ රුපියල් 10 රුපියල් 30000 කවම ගාස්තු කවම ගාස්තු ඊට පස්සේ 10000 බෙදලා මම මේක ගන්න කියලා ගියා හ්ම් ඊට පස්සේ කිව්වා ආව කට්ටිය බලන්න ඔව් ඒක කිව්වා ලක්ෂ දෙකක් කරනවා කියලා. ඇයි ලක්ෂයක් විතර යන්නේ? මේ මීටර 70 දිගයි. හා හා. කපන්න බටලයින් දාන්න ඔක්කොම ඒ වටේ තේක්. ලක් දෙයක් විතර. මේ නල් ඉඳක් එහෙම ගහවත් වතුර නැද්ද? ඒකන් කොහොමද දන්නේ? දන්නේ නැහැ නේ. මේ ගල් තලාවකුත් තියෙනවා. කලින් අර කාන්තර මාත්‍රික දෙකෙන් කාවා. හ්ම්. එයා අර බඩු ටික ගේන දුන්නා. ඔව්. ඒකේ දවක් කරන ආධාර කරන හම්බුනේ නැහැ. හම්බුනේ නැහැ. ඔයාගේ ෆෝන් නම්බර්ස් තියෙනවද? ඔව්. හා. ආයිබන් ලංකාය වගේම විදේශගත වෙලා ඉන්න අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන්ගෙන් ලංකා පෞර අපි ආයුබෝවන් කියලා නැවතත් පිළිගන්නවා. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ අවුකන ප්‍රදේශයට. ලංකා පෞර අපේ වීඩියෝ බලන අපේ හිතවත් මහත්මියක් අපිට කතා කරලා කිව්වා මේ තරුණයා ගැන. ඉතින් හඳුන්කූරු මල්ලි මෙයා ජීවත් වෙන්නේ මේ අම්මා ජීවත් කරන්නේ මේ දරු පැටියා ජීවත් කරන්නේ හඳුන්කූරු විකුණලා. ආබාධිතයි මෙයා. මොකද අපි මෙහෙට එන්න හේතුව වෙන්නේ ලංකා පවුර අපි වැඩසටහනක් කරද්දී අපි හොයලා බලනවා මොන වගේ උදව්වක්ද අවශ්‍ය වෙන්නේ මොන වගේ උදව්වක්ද අපි මිනිස්සෙකුට කරන්නේ උදව්වක් කරන්න අවශ්‍ය මිනිස්සෙක්ද කියලා උදව්වක් අවශ්‍යම මිනිස්සෙකුට තමයි අපි උදව්වක් උපකාරයක් කරන්න යන්නේ. මොකද අපිට මේ උදව් උපකාර කරන්නේ ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අම්මලා තාත්තලා දුක් මහන්සියෙන් උපයා ගන්න ධනයෙන් තමයි යම් කිසි උදව්වක් කරන්න ඉතින් ඒ ඇටත් පින් සිද්ධ වේවා කියලා. ඒ ලබා දෙන මුදල් අපි නිසි තැනකට ලබා දෙන්න ඕන නිසා. ඉතින් අද අපි එන්න හේතුව උනේත් ඒකයි. ඉතින් මේ තරුණයා හොඳ ධෛර්යවන්ත තරුණයෙක්. ඉතින් තමන් බයික් එකෙන් වැටිලා පාදය ආබාධිතයි. ඒ ආබාධිතකම පැත්තකින් තියලා තමන්ගේ දරුවා වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් ජීවිතේ ජය ගන්න හුඟක් දේවල් කරනවා. ඉතින් මේ වෙනකොටම ඔයාලා දන්නවා මේ තරුණයා විවිධ ව්‍යාපාරික දේවල් කරගෙන යනවා. ඉතින් මේ දේවල් කරගෙන ගියත් මේ දේවල් කරගන්නෙත් බොහොම අමාරුවෙන්. අද ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක හඳුන්කූරු විකුණලා කිරිටොපි විකුණලා විවිධ දේවල් විකුණලා ජීවත් වෙන අමාරුයි. බයිසිකලයක් හදලා දීලා තියෙනවා. ඒ බයිසිකලේ වුණත් මෙයා පැදගෙන යන්නේ බොහොම අමාරුවෙන්. ඉතින් දැනට ජීවත් වෙන්නේ මේ ගෙදර. මේ ගෙදර ජීවත් වුණාට මේ දරුවා තියාගන්න හරියට තැනක් නැහැ මේ අම්මට. තියාගන්න බිම. ඒ වගේම මෙයාලට නිදාගන්න හරියට තැනක් නැහැ. ඉතින් නිදාගන්න බිම. ඉතින් මේ ටකරම් මඩුවේ තමයි ඉන්නේ. ඉන්න බෑ හරිම රස්නේයි. මොකද මේ අවුකන කියන්නේ බොහොම දුෂ්කරතා තියෙන කාස්ට් එක පැත්තක්.
ඉතින් වතුර ලයින් එක පේන තෙක්මානයට ඇවිල්ලා තියෙනවා. කරන්ට් ලයින් එක පේන තෙක්මානයට ඇවිල්ලා තියෙනවා. ඒ වුණත් ඒ දේවල් ගන්න මෙයාලට හයියක් නැහැ. ඉතින් බොහොම අමාරුවෙන් හොයාගත්ත මුදල් වලින් ඉඩම් කැබැල්ලක් අරන් තියෙනවා. ඉතින් මේ තාත්තා මේ සහෝදරයා ගන්න මුදල් ටික හොයා ගන්න මුදල් ටික හරියටම ඉතුරු කරලා හරි දෙයක් කරන ධෛර්යවන්ත තාත්තා කෙනෙක්. ඉතින් අපි උදව් උපකාර ලබා දෙන්නත් ඕන අන්න ඒ වගේ මිනිස්සෙකුට. ඉතින් මම ඔයාලට මේ නිවස ඇතුළ පෙන්වන්නම්. මෙයාලා ජීවත් වෙන විදිය කොයි ආකාරයටද කියලා. ඉතින් මෙයාලා ඇත්තනම කියනවා නම් ටොයිලට් එක තියෙනවා. ටොයිලට් එකටත් ගැහණු කෙනෙකුට යන්න පුළුවන්. ටොයිලට් එකක් නෙමෙයි, ඇත්තටම පොඩි බලු කූඩුවක් වගේ පොඩි ටොයිලට් එකක් තියෙන්නේ. ඉතින් මෙයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක බලන පින්වන්ත අම්මලා තාත්තලාගෙන් මෙයාලා බලාපොරොත්තු වෙන්නේ මෙයාලට පුළුවන් නම් ගේ කෑල්ලක් හදාගන්න. ඉතින් කලින් මෙයාලට බලාපොරොත්තු විවිධ කට්ටිය බලාපොරොත්තු දීලා තියෙනවා. සිහින මාලිගාවක් හදලා දෙන්නම් කියලා බලාපොරොත්තු දීලා තියෙනවා. ඒ හැම දෙයක්ම අතරමඟදී නොසිතූ විදිහට හැම දෙයක්ම නතර වෙලා තියෙනවා. ඉතින් ලංකාපවුර අපි හැම දෙයක්ම හොයලා බලලා වැඩ පටන් ගන්න නිසා ඉතින් අපිට පුළුවන් ඔයාලගේ උදව් උපකාර ගෙනල්ලා විනිවිද භාවයකින් මේ හැම දෙයක්ම මේ දෙපළට මේ තුන් දෙනාට කරලා දෙන්න. ඉතින් අපි මොනවහරි අඩිතාලමක් කරලා මෙයාලට යම්කිසි උදව්වක් කරලා දුන්නොත් එහෙම මෙයාලගේ ජීවිතයේ ඉදිරි ගමන මෙයාලට සාර්ථකව ගෙනියන්න පුළුවන්. ඉතින් මේ දරුවා එන්න එන්න ලොකු වෙනවා. ඉතින් මොකද මේ ටකරන් මඩුවක ජීවත් වෙනවා කියන එක හරිම අමාරුයි. මොකද අපි මේ දේවල් අත්විඳලා තියෙනවා. ලංකාපවුර අපි තරුණ විදියට පොල්ලතු ගෙදර සැප සම්පත් අපි විඳලා තියෙනවා. තකරම් මඩුවේ සැප සම්පත් අපි විඳලා තියෙනවා. ඒ අත්දැකීම් අපිට තියෙනවා. ඒ නිසා තමයි අපි තරුණයෝ එකතු වෙලා මේ වගේ සමාජ සේවාවක් සමාජ මෙහෙවරක් ඉටු කරන්නේ. ඉතින් මේ සමාජ මෙහෙවර ඉටු කිරීමට අපිට තනියෙන් අමාරුයි. ඔයාලගේ හයිය ඕන අපිට. ඔයාලගේ ශක්තිය ඕන. ඉතින් ඒ සඳහා උදව් උපකාරයක් කරන්න පුළුවන් නම් මෙයාලගේ දුරකථන අංකත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ලංකාපවුර අපිට කතා කරොත් සම්පත් මෙන්න මේ දේ ඔයාලා කරලා දෙන්න කියලා අපිට පුළුවන් ඊළඟ වීඩියෝ එකේදී මේ අයට අවශ්‍ය කරන දේවල් ටික කරලා දෙන්න. ඉතින් ඔයාලට මම ගේ ඇතුළ පොඩ්ඩක් පෙන්වන්නම්. අපි ගේ ඇතුළ පොඩ්ඩක් බලමුද? එන්න මේ මෙතන තමා මෙයාලා උයා ගන්නේ. මේ ටකරම් මඩුව ඇතුලේ මේ තියෙන උයා ගන්න තැන ලිපක් ගහලා ඉවල එතන තමා උයා ගන්නේ. ඉතින් සංජි මහත ඇතුළට එන්න. මේ තියෙන්නේ මෙයාලා ඉන්න ගෙදර. ඉතින් මේ පැත්තේ බඩු ටික අඩුක් කරගෙන තියෙනවා මේ ටික. ඉතින් චූටි පුතා නිදි කරන්න මෙන්න මේ කාබට් එක දාලා රෙදි කෑල්ල දාලා එතන තමයි චූටි පුතා නිදි කරන්නේ. ඉතින් හරියට ඇඳක්වත් නැහැ. මේ වගේ ජීවිතයක් තමයි මේ කට්ටිය කතා මේ ගත කරන්නේ. ඉතින් ඔයාලගෙන් පුළුවන් නම් ඉල්ලන්න මෙයාලා මෙයාලට චූටි නිවසක් හදාගන්න කාමර දෙකක් තිබුණා නම් ඇති ඒ කාමර දෙකක් හදාගන්න උදව් උපකාර ලබා දෙන්න. වතුර ටික ගන්න පුළුවන් නම් ඒ ටිකට. ඒ වගේම විදුලිය ලබා ගන්න පුළුවන් නම් ඒ ටිකට උදව්වක් උපකාරයක් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒ වගේම මේ ටොයිලට් එක පෙන්වන්නම්. ඉතින් අද කාලේ මේ වගේ දේවල් දකින්නත් අමාරු. මේ තියෙන මෙයාලගේ ටොයිලට් එක. ඇත්තටම ටොයිලට් එකේ ගිහිල්ලා හිටගන්නවත් බෑ. මේ පේනවා ඇති මගේ පත්ත ගන්න තියෙන හිටගන්න බෑ. ටොයිලට් එකට යන්න වෙන්නේ මේ මෙහෙම නැමිලා තමයි ටොයිලට් එකට යන්න වෙන්නේ. අපහාසයක් කරනවා නෙමේ. ඉතින් මේ ටොයිලට් එක අපි කරන්න ඕන උදව්වක් අවශ්‍ය මිනිස්සෙකුට හොයලා බලලා උදව්වක් දෙන එක. නැගිටින්න උත්සාහ දරන මිනිස්සෙකුට නැගිටින්න අත්වලක් දෙන එක. එතකොට අපිට දිගටම උදව් කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට ඒ ඕන ටික අපි කරලා දුන්නාන් පස්සේ මෙයාට පුළුවන් මෙයාලගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න. ඉතින් ලංකාපවුර අපි ආදරෙන් මතක් කරනවා මේ සඳහා උදව් උපකාර කිරීමට යම් කෙසේ කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ සඳහා අපිට කතා කරන්න කියලා. අපිට තරුණයෝ හැටියට ශක්තිය තියෙනවා මේ දේවල් මෙයාලට නිසියාකාරව විනිවිද භාවයකින් කරලා දෙන්න. ඉතින් ලංකාපවුර අපේ හැම නිවසකටම යද්දී වියලි ආහාර මල්ලක් අරගෙන එනවා. අද මේ අම්මා තාත්තා වෙනුවෙන් අපිට වියලි ආහාර මල්ලක් ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ සඳහා අපිට උදව් උපකාර කරලා තිබුණේ කුමාරි මහත්මිය ඕමාන් වල ඉඳලා. ඉතින් කුමාරි මහත්මිය අපිට තව මුදල් වගේක් එවලා තියෙනවා. ඒ වගේම තව නිවාස දෙක තුනකට වියලි ආහාර අරන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කුමාරි මහත්මියට බෙහෙවින්ම පින් සිද්ධ වෙනවා. මේ බල මහිමෙන් එතුමියගේ මිය පරලොව ගිය අම්මට තාත්තට අපි බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා. මතු උපදින ආත්මවල
කුමාරි මහත්මිය කරන මේ පින් බල මහිමෙන් එතුමේගේ අම්මටත් තාත්තටත් හොඳ ආත්මයක් ලැබීමට මේ පින් බල මහිමේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අසනීප තත්වයෙන් පෙළෙන අක්කාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ පුතාට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අම්මා සෝමාවති, තාත්තා සාදි බණ්ඩා, ඉතින් අපි මේ සෑම සියලු දෙනාටම බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කුමාරි මහත්මියට කරන කියන රැකී රක්ෂා දිනුවෙන් දිනුවට පත් වේවා. මේ වගේ අහිංසක මිනිස්සු වෙනුවෙන් තවත් උදව් උපකාර කිරීමට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලංකා පෞර සමාජ සත්කාර වැඩසටහන අද අපි අවකනදී මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ සඳහා උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඔයාලා සෑම සියලු දෙනාටම බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා සෑම සියලු දෙනාටම පෙරවන් සරණයි. මට උදව් පුළුවන් කරන්න, මට මගේ නිවස හදා ගන්න, වතුර ටික ගන්න, ලයිට් ටික ගන්න, මගේ නෝනාට කන අඩුවේ ජීවත් වීම සඳහා මට ලොකු උදව් කරන්න. ලොකු පින්, ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඔබතුමන් අර්ථමයන්ට තීරුම දෙනාට ගොඩාක් පින් සිද්ධ වෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සහෝදරයා ගැන, මේ අම්මා ගැන, මේ හඳුන්කුරු මල්ලි ගැන විවිධ සමාජ මාධ්‍යවල වීඩියෝ පළ වෙලා තියෙනවා. මෙයාලට උදව් උපකාර අවශ්‍යයි කියලා. හැබැයි මෙයාලට කිසිම උදව්වක් උපකාරයක් කවුරුත් ලබා දීලා නැහැ. ඉතින් ලංකා පවුර අපිට ඒකයි කතා කරේ. අපි විනිවිදභාවයකින් මේ වැඩසටහන් කරන බව හැමෝම දන්නවා, හැමෝම දකිනවා. මොකද අපි හැම වැඩසටහනකටම ෆයිල් එකක් දාලා ඒ හැම දෙයක්ම විනිවිදභාවයකින් අපිට උදව් කරන හැමෝටම බලන් අපි හරිගස්සනවා. ඉතින් ඒ නිසාම තමයි අපිට අද කතා කරේ. ඉතින් උදව්වක් අවශ්‍යම පවුලක් නිසා සමහර විට ඔයාලත් උදව් කර උපකාර කරලා ඇති. ඒ වුණාට මේ පවුලට කිසිම දෙයක් ලැබිලා නැහැ. අපි හදන්නේ මේ පවුලට යම් කිසි දෙයක් ලබා දීලා උදව්වක් උපකාරයක් කරන්න. ඉතින් ඒ සඳහා උදව් උපකාර කරන්න පුළුවන් නම් ඇත්තටම බෙහෙම පින් සිද්ධෙනවා. ඔයාලගේ අම්මා තාත්තා වෙනුවෙන්, දෙමව්පියෝ වෙනුවෙන්, සහෝදරය වෙනුවෙන් මේ වගේ උදව්වක් අවශ්‍ය නැති බැරි මිනිස්සෙකුට උදව්වක් කරාට ඒක ඇත්තටම අපිට කවදාවත් අහිතක් වෙන්නේ නැහැ. ඒ දේවල් කරන්න අපේ ජීවිතයට හොඳ දේවල් තමයි ලැබෙන්නේ. ලංකා පවුර වැඩසටහනේ මාට ජෙලි ආර මල්ලක් ලබා දුන් මිත්‍ර ගොඩක් පින් සිද්ධ වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා.